රුධිරේසීනි පාලනය කරන, සම පැහැපත් කරන, සමේ රෝග සුවපත් කරන, මුත්‍රා දැවිල්ල නැති කරන, ඇඟට සිසිලක් ගෙන දෙන, දහඩිය ගඳ නැති කරන රණවරාතේ පානය හදන්නයි යන්නේ. සුදු ජාතිකයන් අපේ රටට තේකුල ගේන්න කලින් අපේ රටේ ආදි මුතුන් මිත්තන් බිව්වේ මේ වගේ ඖෂධීය පාන වර්ග. විශේෂයෙන් කිව යුතු දෙයක් නම් සාමාන්‍යයෙන් තේ වගාවේදී තේකොළ වවන්න විවිධ රසායනික බෙහෙත් වර්ග, පෝර වර්ග පාවිච්චි කරනවා. ඒ වුණාට මේ රණවරා වගේ ස්වභාවිකව වැවෙන දේවල් වලට ඒ වගේ කිසිම කෘතිම රසායනික පොහොර තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව බොන්න පුළුවන්. මේ තියෙන්නේ වේලෙන්න කලින් රණවරා මල. හොඳට බලාගන්න, ලස්සන රත්තරන් කහපාටක් තියෙනවා. මේ රණවරා බිව්වම අපේ සමත් ඒ වගේ පැහැපත් වෙනවා. කළු හැම තියන අයගෙත් හැම පැහැපත් වෙනවා. මොකද කියනවනම් රණවරා කියන්නේ සමේ රෝග සුවපත් කරන සුවිශේෂී ඖෂධයක්. රණවරා ගහේ පස්පංගුවම, ඒ කියන්නේ මුල්, පොතු, මල්, කොළ, කරල්, මේ පස්පංගුවම ඖෂධ සකස් කරන්න ගන්නවා. මේ රණවරාත්තේ පානේට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම මේ තේ පානය හදන්න ගන්නේ වේලපු රණවරා මල්. මේ තියෙන්නේ වේලපු රණවරා මල්. ආයුර්වේද බෙහෙත් කඩෙන් මේ මල් ගන්න පුළුවන්. මේ වගේ ටිකක් ගත්තොත් දියවැඩියාව නැති අයට වුණත් 4-5 දිනක්ට වුණත් බොන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මේ විදිහට මල් ටික හොදලා අරගන්නවා. ඊළඟට උණු කරන භාජනයට දාලා තමන් කැමති ප්‍රමාණයක් වතුර දාගන්න පුළුවන්. ලේවල සීනි වැඩියෙන් තියෙන කෙනෙක් නම් වතුර කෝප්ප 4ක් දාලා දෙකට ඉඳලා අරගන්න. ඊළඟට හොඳටම අඩු කින්දරේ හෙමිහිට පාට වෙනස් වෙනකන් තඹ ගන්න. ඔයාට සීනි වැඩි කෙනෙක් නම් මේක ටිකක් වැඩිපුර තඹලා අරගන්න. ඔයා දියවැඩියාව නැති සාමාන්‍ය කෙනෙක් නම් වතුර කෝප්ප 2කට රණවරා මල් මේස හැන්දක් දාලා තඹලා අරගෙන බොන්න. හොඳටම අඩු ගින්දරේ තියෙන්නේ තැඹීගෙන එනකොට මං චුට්ටක් කලවම් කරා. දැන් නම් තේවල පාට ඇවිල්ලා. සාමාන්‍ය කෙනෙක් උනත් උත්සව කාලෙට ගෙදර උත්සවයක් තිබුණොත් පැණි රස ගොඩාක් ආපු දවසට මේ වගේ චුට්ටක් කහට ගතියට බිව්වට කමක් නැහැ. මම නම් සාමාන්‍යයෙන් ගොඩාක් පැණි රස කන කෙනෙක් නිසා ගොඩාක් පැණි රස කාපු දවසට මේ වගේ රණවරා තේ එකක් බොනවා. හැබැයි රණවරා තේ එකක් බොනකොට සීනි දාලා බොන්න එපා. තල් හකුරු, උක් හකුරු, කිතුල් හකුරු, එහෙම නැත්නම් මී පැණි හරි දාලා බොන්න. මම බොන්න යන්නේ කිතුල් හකුරු එක. හොඳ කිතුල් හකුරු නම් මෙන්න මේ වගේ ඇල්ලුවම හයිය නැතුව නිකන් කඩන්න පුළුවන්. ඒ වගේමයි ඔය ගමන් බිමන් ගිහිල්ලා ගොඩාක් තිපයි ගෙදරට එන්නේ. අන්න ඒ වගේ වෙලාවක රණවරා තේ එකක් බොනවා නම් තිපා හොඳටම නැති වෙනවා. ඒ වගේමයි ඇඟේ උෂ්ණය අඩු වෙනවා. හොඳ සිසිලක් ගෙන දෙනවා. සමහර තරුණ දුවල පුතාලට මේ දහඩිය ගඳ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔන්න ඒකට හොඳම විසඳුම. ඇඟේ දහඩිය ගඳ තියෙන අය හවස තේ වෙලාවට සුමානයක් විතර මේ වගේ රණවරා එකක් හදලා බොන්නකෝ. ඊට පස්සේ සුමානෙ ඉඳලා දවසක් යට දවසක් බොන්න. ඔයාට ලොකු වෙනසක් දැනේ. අද වැඩ ඇරිලා ගෙදර යනකොට බෙහෙත් කඩේ පහු කරන් යනවා නම් චුට්ට බෙහෙත් කඩේ ගාව නැවතිලා රණවරා මල් ග්‍රෑම් 100ක් විතර අරගෙන ගෙදර ගිහිල්ලා බෝතලයක හරි මේ වගේ එයාටයිට් කන්ටේනරයක හරි දාලා තියාගන්න. ඔයා මේ රණවරාත්තේ පානය හදපු දවසට හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න.
මෙන්න මේ කොටු කරලා පෙන්වන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කෑම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.